ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයකින් හමු වෙයි බොහෝමේ ප්‍රවණතාවයත් ඉහළට අකණ්ඩව දෙවන දිනටත් කොවිඩ් රෝගීන් 900 ේ සීමාව ඉක්මවයි දුම්වැටි පානය කරන්නන්ටත් මූලිකත්වය ලබා දී මූලික අධ්‍යයන යටතේ කොවිඩ් එන්නත ලබා දිය යුතුයි දුම්කොළ සහ මද්දසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරයි දේශපාලන පරිගණීම් පිළිබඳ කොමිසමේ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් මානව හිමිකම් උල්ලංඝනය කරනවා ජවි පෙන් චෝදනා ගැසට් නිවේදනයක අගය වත්මන් ආණ්ඩුව නැති කළා සමගි ජනබල වේගය කියයි දීගවාපි අරුණ අරිමුදල් රැස් කිරීමේ සමාරම්භ උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ ප්‍රතිවෙන් දේශීය පුවත් බ්‍රිතාන්‍ය පැතිරියන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන තිබෙනවා එම වෛරස් ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත වන බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍ය පැතිරියන නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතින් මෙරට කොළඹ අවිසවෙල්ල බේගම සහ වවුනියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන නැති බව මෙවැනි විට අනාවරණය වී තිබෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස් ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවයි වැදගත් හොයා ගැනීම වුණේ පහුගිය මාස දෙක පුරාවටම ඉංගලන්තයේ පුරා පැතිරෙච්ච මේ අර B117 කියන ලීනියජ් එකට අදාළ වූ මියුටේෂන් සහිත මේ අපි වෛරස් ප්‍රභේද කිහිපයක්ම හඳුනාගෙන තිබෙනවා. ඉතින් මේ පුද්ගලයන් අපිට වාර්තා වෙලා තිනවා කොළඹ නගර සීමාවෙන්, අවිසාවෙන්, බියගමින්, වවුනියාවෙන් සහ කිහිප දෙනෙක් විදේශගත සිට පැමිණ අයගෙන් වාර්තා වෙලා තිනවා මේ ලීනියජ් එකට අදාළ වූ මේ වෛරස් ප්‍රභේදය සහිතව. අනිත් වැදගත් දේ තමයි මේක සාමාන්‍යයෙන් වෛරස් ප්‍රභේදයකට වැඩිය ඉතා වේගයෙන් පැතිරීම හැකියාව 50%කට වඩා වැඩි අඩුම තරමින් මේ ව්‍යාප්ති වීම ට්‍රාන්ස්මිසිබිලිටි එක. ඉතින් ඒක තමයි දැනට අපි මේ වාර්තා හැටියට අපි සාරාංශයක් විදිහට ඉදිරිපත් කරන්න තියෙන්නේ. සමහර PCR කට්ටවල තියෙන අර SGN එක ඩිටෙක්ට් වෙන්නේ නැහැ. හඳුනා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවකදී අපිට PCR පරීක්ෂණයක් මගින් සැක කරන්න පුළුවන් මෙම ම්‍යුටේෂන් එක තියෙනවා කියලා. ඉතින් අපි පාවිච්චි කරන සමහර PCR කට්ටල ටැක් පාත් කියන PCR කට්ටලේ මේ SGN එක SGN ටාගට් ෆේලිය එක ආවම පස්සේ අපි සැක කරන්න පුළුවන් මේ අලුත් වේරියන්ට් එක කියලා. ඉතින් ඒක නිසා PCR වලින් හඳුනා ගැනීමට නොහැකි වීමක් නෙමෙයි තියෙන්නේ PCR වලින් නිව් වේරියන්ට් එක ද කියලා මග පෙන්වීමක් සිදු කරනවා මේ විශේෂිත වූ PCR කට්ටල පාවිච්චි කරාන් පස්සේ කොහොමද ආවේ කියන එක ඇත්තටම අපි අධ්‍යයනය කළා නෑ පොසිබිලිටීස් දෙකක් තියෙන එකක් තමයි මේ පිට රටින් ඉඳන් ආපු කෙනෙක් අපි කොච්චර ඉතාම හොඳින් ක්වොරන්ටයින් කරත් සමහර වෙලාවට ඒ ක්වොරන්ටයින් සෙන්ටර් එකකින් ලීක් වීමක් වෙන්න පුළුවන් අනිත් එක තමයි ලංකාව තුල මේ ප්‍රභේදය නිර්මාණය වෙන්න බලා අපිට හිතෙනවා දෙවෙනි එක වැඩිපුර වීමේ හැකියාවක් තියෙන කල මොකද විවිධ තැන්වලින් වාර්තා වීමත් සහ දැන්ට ලංකාවේ ව්‍යාප්තිය පෞගිය කාලවලට වැඩි ටිකක් වැඩි වීමත් අනුව අපේ සැකයක් තියෙනවා මේක ලංකාව තුලදීම බිහි වුණා වෙන්නත් පුළුවන් මොකද වෛරස් එකක් ඉක්මටික්මට පැතිරෙනකොට තමයි ඒක විභේදනය වෙනකොට තමයි මියුටේෂන් වීමේ හැකියාව තියෙන්නේ මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එකට මේ UK ස්ට්‍රේන් එක දැනට තියෙන වාර්තා අනුව බලපෑමක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ ඒ නිසා වැක්සින් එකට වැක්සින් එකේ efficacy එකට දැනට බලපෑමක් නැති විදිහේ වාර්තා තමයි තියෙන නිසා දැනට සියලුම නිර්දේශ අනුව වැක්සින් එක සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක කරගෙන යන්න පුළුවන් ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 942 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. මෙලෙස ආසාදිතයින් අඛණ්ඩව 900 සීමාව ඉක්මවනු ලැබූ තෙවන දින ඊයේ දිනයයි. ඊයේ දින වාර්තා වූ ආසාදිතයින් අතුරින් 939 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ගත වූ පැය 24ක කාලය තුලත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 273ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181 දෙනෙකු සහ
හරහා මහනුවර දිස්ත්‍රික්කෙන් ආසාදිතයින් 102ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 383 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස්සැත්තේ උඩතලවින්න, කොටහේන, කොළඹ 5 සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචි කරුවන්. ඒත් සමග මෙරට සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 379ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇක්ස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවැනි විට පුත්කලින් 178087 දෙනෙකුට එන්නත් කර තිබෙනවා. කොවිඩ් මර්ධන රාජකාරීවල නිරත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සමාජිකයන් 1362 දෙනෙකු සඳහා ඊයේ දිනේ කොවිඩ් මර්ධන එන්නත ලබා දී තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත මෙරට පුත්කලින් සඳහා ලබා දීම ආරම්භ කෙරුණේ පසුගිය 29 වනදා සිටයි. කොවිඩ් මෘතදේහයන් සම්බන්ධයෙන් අවසන් තීරණය ගත යුත්තේ ඒ පිළිබඳව වගකීම පැවරී ඇති විද්වත් කමිටුව විසින් බව පූජ්‍ය ආචාර්ය ඕමල් පේසෝ පිටහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ අද ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. කොරෝනා වෛරස ආසාදිත ඌවන්ගේ මෘත ශරීර ආදාහන කළ යුතුද භූම දානය කළ යුතුද කියන ප්‍රශ්නයත් දේශපාලක සහ ආගමික නායක ඇත්තෝ ඉවත් විය යුතුයි. මේ ගැන සාකච්ඡා කරන තීන්දුව తీරන ගන්න ආගමානුකූලව හෝ දේශපාලන අවශ්‍යතාවන් මත සිදු නොවිය යුතුයි. එසේනම් විය යුත්තේ කුමක්ද? මේ විෂය සම්බන්ධයෙන් වගකීම පැවරුණු විද්වත් කමිටුවේ තීන්දුව తీරන තමයි මෙතෙන්දී ක්‍රියාත්මක විය යුත්තේ. ඒ ඕනෑම සමාජයක වියුත්තක් වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් නවීන විද්‍යාව සම්බන්ධයෙන් භූ විද්‍යාව සම්බන්ධයෙන් මේ සෑම විෂයක් සම්බන්ධයෙන්ම දැනීම හැකියාව ඇති වගකිය යුතු කමිටුවක් ශ්‍රී ලංකාවේ ඒ වෙනුවෙන් පත් වෙලා තියෙනවා. ඒ නිසා ආසාදිත ඌවන්ගේ මృత ශරීර ආදාහන කරනවද භූම දාන කරනවද කියන ප්‍රශ්නයට පිළිතුරු සැපිය යුත්තේ දේශපාලන නායකත්වයෙන් නෙවෙයි ආගමික නායකත්වයෙන් නෙවෙයි. ඒ පිළිතුර සැපිය යුත්තේ විද්වත් කමිටුව පමණයි කියන බවයි අපේ අදහස. මෙතන මේ අර්බුදකාරී ප්‍රශ්නයට ඒකාන්ත විසඳුම තියෙනවා. දොම්වැටි පාණිය කරන්නන්ටත් මූලිකත්වය ලබා දී මූලික අධ්‍යය රටතේ කොවිඩ් එන්නත ලබා දිය යුතු බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධී රාජපක්ෂ මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අප විසින් ප්‍රකාශයක් කළා මේ COVID-19 එන්නත ලබා දීමේදී දුම් උරණ මත්වතුර බොන පිරිසට ප්‍රතිශක්තිකරණයේ අඩුවීම නිසා මේ ලබා දෙන එන්නතෙන් නිසි ප්‍රයෝජනෙ බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ ලබා ගන්න ටිකක් අමාරු බවත් ඒ වගේම එන්නත ලබා දුන්නොත් අනිවාර්යයෙන්ම මාස 3ක් 6ක් කාලයක් මේ මත්වතුර සහ දුම් ඇටි භාවිතයෙන් තොර වෙලා ඉන්න කියන පණිවිඩය අපි සමාජගත කළා. මුද්‍රිත මාධ්‍යවල ප්‍රකාශයක් වුණා පහුගිය දවසක ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළා කියලා මේ කතාවේ ඇත්තක් නැහැ කියලා. ඉතින් මම පළවෙනියෙන් අහන්න කැමති කවුද මේ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියා කවුද කියලා. මොකද නමක් සඳහන් කරන්න බැරි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් ඉන්නවා නම් අපේ අමාත්‍යංශයේ හෝ කොවිඩ් එන්නත සම්බන්ධයෙන් එහෙම කියන්නේ. දැන් ඔබ කිව්වේ නැද්ද සෞඛ්‍ය අමාත්‍යංශයට සෞඛ්‍ය අමාත්‍යතුමියට ඔබට නිල වශයෙන් කියන්න හැකියාව තියෙනවනේ බොන අයට සිගරට් බොන අයට මේක දෙන්න එපා දුන්නොත් වැඩක් නැහැ කියලා. ඔබ කිව්වද උන්ගේ අදහස මොකක්ද ඒක? නෑ. දැන් අපි දුම්කොළ මධ්‍යසාර භාවිතා කරන පිරිස අර මම කිව්වා වගේ ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිකරණේ බොහොම අඩුයි. දුම් ඇටි බීපු කෙනෙකුගේ තියෙන ශ්වසන පද්ධතියේ තියෙන ආබාධ බොහොම වැඩි. ලක්වීමේ ප්‍රවණතාවය වැඩි නිසා ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ ඒ වගේ කට්ටියට අපි අනුකම්පා කරන්න ඕනේ. දීලා පුළුවන් නම් එන්නත ප්‍රථම කොටම ඒ අයට දෙන්න ඕනේ මේ කොවිඩ් 19ෙන් බේර ගන්න. පොරොන්දුවක් ගන්න ඕනේ ඊට පස්සේ අපි දුම් ඇටි මධ්‍යසාර භාවිතා කරන්නේ නැහැ කියලා. ඔබ වගකීමෙන් කියනවාද එතකොට දුම්වැටි මත්වතුර ගන්න කෙනෙක් දිගින් දිගට මේවා ගනිමින්ම මේ වැක්සින් එක ගත්තාම මේක රටේ ජාතික ධනෙ අපරාධේ අපදැවීමක් කියලාද ඔබ කියන්නේ? ඇත්ත වශයෙන්ම මොකද පලාපොරොත්තු ප්‍රතිඵල කිසිවක්ම ඇති වෙන්නේ නැහැ. කම්පැනි කියනවාද මේ ඔබ එන්නත ගත්තොත් දුම් සහ මධ්‍යසාර ඔබට මේ අගුණයි කියලා? නැහැ. කම්පැනියක් වශයෙන් ඒ කර්මාන්තේ වශයෙන් එහෙම එකක් කියන්නේ නැහැ. නමුත් ඒවා ඒක කියන්න ඕනේ ඇත්තටම කම්පැනි නෙමෙයි වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු විද්‍යාඥයෝ තමයි කියන්නේ. දීඝවාපිය අරුණ අරුමුදල් රැස්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.
දීඝවාපිය චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ දීඝවාපිය අරුණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ හත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී ආරම්භ වුණා. සොළොස්ම ස්ථානවලින් එකක් වන දීඝවාපිය මෙරට දාගම් අතර විශාලත්වයෙන් සිව්වන ස්ථානය ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ නිය ධාතුව තැන්පත් කර සද්ධාතිස්ස රජතුමා විසින් මෙම චෛත්‍ය ඉදි කර තිබෙනවා. දීඝවාපිය විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව චෛත්‍ය ප්‍රතිසංස්කරණය සැලසුම් කෙරුණා. ව්‍යාපෘතිය දවසරකදී අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන අතර රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයක්. දෙස් විදෙස් අනුග්‍රාහකින්ට ඊට මූල්‍යමෙන්ම ශ්‍රම දායකත්වය ලබා දිය හැකි. විහාරස්ථානයට ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. සියම් මහා නිකායේ අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනාකර ජනාධිපතිවරයාට සෙත් ප්‍රාර්ථනා කළා. යලි දකිමු දීඝවාපිය වෙබ්බඩවියලි දැක්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. දීඝවාපිය අරුණට පළමු දායකත්වය දෙමින් නාවෙන ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය අගුල්මඩුවේ ආර්ය නන්ද හිමියන් විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 100ක මුදල සහිත චෙක් මත දායක සභා සමාජික චන්ද්‍රකීර්ති බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. දීඝවාපිය චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණයට සමගාමීව පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසෙමින් ශාලා හතරක් සහ කාමර 20කින් සමන්විත විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමටද සැලසුම් කර තිබෙනවා. දංකොටුව සහ ආරච්චි කට්ටුව ප්‍රදේශවල ඉදි වූ නව නිෂ්පාදනාගාර දෙකක් විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. සිලොන් කැච් පුද්ගලික සමාගමේ නව මත්ස්‍ය නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දංකොටුවේදී විවෘත වුණා. මෙම සමාගම ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, කැනඩාව, චීනය, තායිලන්තය සහ තායිවානය යන රටවලට සකස් කළ මුහුදු ආහාර අපනයනය කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ අපනයනකරුවෙක්. සිලොන් කැච් පුද්ගලික සමාගමේ වාර්ෂික අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වන අතර නව නිෂ්පාදනාගාරය විවෘත කිරීමත් සමග වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් අපේක්ෂා කරනවා. කාර්ය මණ්ඩලයේ 150ක් සහ 1500කට වැඩි දීවර ප්‍රජාවක් නියෝජනය වන පවුල් සඳහා මෙමගින් සෙත නව නිෂ්පාදනාගාරය ආරම්භ කිරීමෙන් පසු ඉදිරි වසර තුන තුළ අපනයන ඉලක්කය පවතින සීමාව මෙන් තුන් ගුණයකින් ඉහළ තැබීමට නියමිතයි. මේ අතර පුත්තලම ආරච්චි කට්ටුව ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා සීෆුඩ්ස් නිෂ්පාදනාගාරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණා. විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මත්ස්‍ය අපනයනයේ යෙදෙන ශ්‍රී ලංකා සීෆුඩ් සමාගම රැකියා 600ක් පමණ උත්පාදනය කර තිබෙනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නව නිෂ්පාදනාගාරය තුළ ඉහළ ප්‍රමිතියකින් යුතු මත්ස්‍ය සැකසුම් සිදුවන ආකාරය මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. අපනයන ප්‍රමිතියකින් යුතු ශ්‍රී ලංකා සීෆුඩ් නිෂ්පාදන ඉදිරියේදී දේශීය පරිභෝගිකයින් උදෙසා රට පුරා පිහිටවන වෙළඳ සල් ජාලාවක් ඔස්සේ මිලදී ගැනීමට අවස්ථාව උදා වෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ සිව්වන දිනටත් රැස් වුණා. එහිදී දේශපාලන පිළිගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාව සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කොමිසමේ වාර්තාව ඇතුළු කරුණු රසක් සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් මෙලෙස අදහස් පළ කළා. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් වාර්තාව දැන් පුවත්පත්වල සඳහන් වී තිබෙනවා. ඒ වාර්තාවේ මාගේ නමද සඳහන් වී තිබෙන බව අතිශය වැදගත්. එම දේශපාලන පළිගැනීම් පිළිබඳව කොමිෂන් සභාව වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඒ වගේ දෙවෙනි වාර්තාව පාස්කු ප්‍රහාරය. ඒතර මට දැනගන්න කැමති මේ සතිය අපි බලාගෙන නැවත කතා කරන එකේ තේරුමක් නැහැ. ඉදිරිපත් කරයි කියන්නේ. හැබැයි දැන් සතිය අවසන් දිනේ අද දිනේත් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. सतुटें कि सतुटें कि कथा मे
පාලන යාළුවෝනේ එකම එකම දේශපාලන නම කීවර කරන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල් ගැන අපි මීට කලිනුත් පාර්ලිමේන්තුවේ මේ ගැන ප්‍රකාශයක් කරා රජය වෙනුවෙන් අපි පොරොන්දු වුණ පරිදි ඔබතුමාට ඊයේත් මම වෙනමත් දැනුම් දුන්නා අපි ඒක ඉදිරිපත් කරනවා බොරු ප්‍රවෘත්ති ඇත්ත ප්‍රවෘත්ති රස ප්‍රවෘත්ති නැති ප්‍රවෘත්ති පළ කරලා ප්‍රචාරය ලබනවා නමුත් අනුර කුමාර දිසානායක මැතිතුමා ඊට වඩා ජ්‍යෙෂ්ඨ කෙනෙක් ඔබට වරොත්තු දෙන්න පුළුවන් ඔබයි මමයි ඔබට වරොත්තු දීලා තියෙනවා කලින් සමහර ජනාධිපති කොමිෂන් සභාවල් වල වාර්තා දෙවෙනතුර ඇවිල්ලා නැහැ ඒකත් පාර්ලිමේන්තු ඉතිහාසයේ ලොකු අඩුවක් ඒවත් ආයෙත් ගේන්නන්නේ ඉතින් ඔබතුමාගේ ඔබතුමා දැන් නම කියලා කතා කරානේ ඒ හරිනේ ඔව් කරදර කරන්න එපා මිතුමා කරදර කරන්න එපා මන්තිතුමා මේ ගමේ ගියාම අපි දෙන්න හම්බෙලා කතා කරමු මේ සභාවේදී සභාවේදී මේ මේ සභාවේදී කරදර කරන්න එපා දැන් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන් සභා වාර්තා ඒ වගේම දේශපාලන පරිගණීම් පිළිබඳව කොමිෂන් සභා වාර්තාව මේ පළවෙනි කාරණාව තමයි මොකද්ද ප්‍රමාදයට හේතු දෙවෙනි කාරණාව තමයි ලෝකේ හැමතැනකම මේ වාර්තාවේ අඩංගු වෙලා තිබෙන කරුණු කාරණා ප්‍රචාරය වෙනවා නමුත් මේ පාර්ලිමේන්තුවට මේ වාර්තාව ඇවිල්ලා නැහැ ඒක පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදයට කරන්නා වූ බරපතල අගෞරවයක් කියන එක මම ඔබතුමාට කියන්න කැමති ඒ නිසා අද දවසේ මේ කොමිෂන් සභා වාර්තා දෙකම සභාගත කරන්නට කටයුතු කරන්න ඔය මේ පාර්ලිමේන්තුවට අගෞරවයේ අපි ඉතිහාසයේ අනන්ත ප්‍රමාණයක් දැකලා තියෙනවා අපි බැලුවොත් අපිට අහෝගේ අවුරුදු පහේ බැලුවොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බිලියන 18ක් තියෙනවා කිව්වා ඩොලර් බිලියන 18ක් එහෙම මඩ ගැහුවා එහිඳ මේක අලුත් දෙයක් නෙමෙයි අපි මඩ ගහන්න යන්නෙත් නැහැ කවුයි අවුරුදු පහේ වෙච්ච දේවල් මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරපු හැටි අපි දැක්කා ඒව අත්විඳ එක්කෙනෙක් මම දවස් 76ක් නොකරපු වරදකට මා හිරේ දැම්මා ඒ කාලේ ඔබතුමාලා hina වෙවි හිටියේ අපි විඳපු දුක අපි තමයි දන්නේ ඉතින් මේ කොමිෂන් වාර්තාව ගේනකන් තමයි අපිත් ඉන්නේ ආසාවෙන් ආණ්ඩු පක්ෂේ ගොඩාක් අපේ අය කිව්වා මේක ඉක්මනට ගේමු කියලා ඒක ඉදිරිපත් කරගෙන අපිත් ඉන්නේ ඒක වගකීමෙන් අපි කියන්නේ ඒකින්ද දවස ගානේ අදගෙන යන්න එපා අපි හංගගෙන ඉන්නේ කියලා. අපිට එහෙම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඊළඟට රංජන රාමනායක මන්ත්‍රීතුමා ගැන කිව්වා මේ දවස් ගානේ හොඳයි ඔබතුමා විපක්ෂ නායක හැටියට සටන් කරන එක ගැන. හරි හැබැයි ඔබතුමා පැහැදිලිව ප්‍රකාශයක් කිරුවේ නැහැ අදටත් පාර්ලිමේන්තුවේ එතුමා දඬුවම් ලැබලත් අධිකරණයේ තපහස කරලා කිව්වා. ඔබතුමාගේ පක්ෂේ එතුමාව එළිය ඉදෙත් පාවිච්චි කරුවා අද හිරේ ඉදෙත් එතුමා පාවිච්චි කරනවා. ඔබතුමාලා තමයි එතුමාව මුරුංගත්තේ තිබ්බේ. ඔබතුමාගේ පක්ෂය ඔබතුමාගේ නායකයෝ එතුමාට අවවාද දුන්නේ නැහැ මේව කරන්න එපා කියලා. ඔබතුමාලා අප්පුඩි ගැහුවා පිටිපස්සින් ඉඳගෙන. අද රංජන රාමනායක අය පාවිච්චි කරලා එතුමාව හිරේ වුණා ඔබතුමාලා. ඔබතුමාලා ගෑනුවෙන් තමයි නඩු දැම්මේ. ඒ කාලේ ඒ නඩු දැම්මේ සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. එතුමා කිව්වා දූෂිතයි කියලා මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ අනුදිසාරේ මත්තමට මතක ඇත. ඊට පස්සේ තමයි පහර දුන්නේ. රංජන් රාමනායක මැතිතුමාට එතුමා හැසිරිය යුතු ආකාරයේ මේ විදියට පහර ගහන්නේ මේ විදියට විවේචනය කරන්නයි කියලා මම නම් කවදාවත් කිසිම දවසක කියලත් නැහැ, කරලත් නැහැ. එතකොට මේ ඔබතුමාලා කිව්වා මේ අපි සතුටක් ලැබුවයි කියලා ඔබතුමාලාට හිංසනයක් සිදු වුණා නම් එවන් චරිතයක් මා තුල නැහැ. එවන් ගුණාංග මා තුල නැහැ. හැබැයි ඔබතුමා මතක තියාගන්න ඕන ඔබතුමන්ලා ආවේ ඉතිහාසය අපහු ක්‍රියාත්මක කරන්න නෙවෙයි. ඉතිහාසයේ සිදු වුණු වැරදි අවබෝධ කරගෙන දෙපැත්තම වැරදි හැමෝගෙම වැරදි ඒව අවබෝධ කරගෙන ඒව නිවැරදි කරන්නයි ආවේ. එහෙම නැතු මම ඔබතුමාට කියන්න කැමති මේක ගැන මේ ආවේගශීලී වෙන්න එපා. මම රංජන් රාමනායක මැතිතුමාගේ නෛතික ව්‍යවස්ථානුකූල ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද වෙන්නේ පැණි සිටියේ. ශ්‍රී ලංකාව තුළ එකම රටක් එකම නීතියක් යනුවෙන් අපි කල්පනා කරන්නේ ලංකාවේ ජීවත් වන සියලුම දෙනාටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ විතරක් නෙවෙයි අනිත් ඉන්දියාවේ, පිලිපීනයේ, ඊශ්‍රායලයේ, සිංගප්පූරුවේ වැනි රටවල්වලත් මුස්ලිම් ප්‍රජාවට මුස්ලිම් නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉදිරියට එය වෙනස්කොට පොදුවේ එක රටක් එක නීතියක් යටතේ සියලුම දෙනාට මේක නීතිය ක්‍රියාත්මක විය යුතු නම් එය මුස්ලිම් නීතිය පමණක් අහෝසි කිරීමෙන් කරන්නට බෑ. සියලුම පුද්ගලික නීතිය එමනම් අහෝසි කරලා දාන්න. ඒක ඇරුණම මේක සටන් පාඩයක් කරගෙන ටැග් ලයින් එකක් බවට පත් කරගෙන වොයිස් කඩ් දෙදී ජාතීන් අතර විරසකත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරීම සුදුසු නොයි කියන එකයි මම ප්‍රකාශ කර සිටින්නේ. ඒ අනුව තමයි මම කැබිනට් පත්‍රිකාව මේ වෙන විටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක අනුව අපි යෝජනා කරලා තියෙනවා මේ රටේ අනෙකුත් අයට වගේම මුස්ලිම් දරුවොත් විවාහ වෙන්න බෑ. අවුරුදු 18ක අවම විවාහ වයසක් ලබා දිය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවන්ට කාතිවරුන් වශයෙන් කටයුතු කළ හැකි බවටත් අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවත් විවාහ වෙනකොට අශංකල යුතුයි කියලාත් යෝජනා කරලා තියෙනවා. ඒකට වෙනම කමිටුවක්වත් දාලා තියෙනවා. දැඩිව විශ්වාස කරනවා ඒක අපිට කරන්න පුළුවන් වෙනවයි කියන එක. පොදුවේ එක රටක එක නීතියක් යනුවේ පුද්ගල නීති සියල්ල අහෝසි කිරීමට උත්සාහ කරනවා නම් එය සමාජ කතිකාවක් ඇතුව සියලුම පුද්ගලික නීතියින් එකට අහෝසි කරන අවස්ථාවේදී කළ යුතුයි කියන එකයි අපි පිළිගන්නේ. එය කළ යුතුයි කියලා රජය කල්පනා කරන්නේ නම් මේ පිළිබඳව කටයුතු කරලා අලුත් ව්‍යවස්ථා उप
පසුකිය ආණ්ඩුව සමයේ සිදු වූ ආකාරයටම වත්මන් ආණ්ඩුව තුලත් මානව හිමිකම් උල්ලංඝනය වීම සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි ස්වාධීන ස්වෛරීත්ව රාජ්‍ය. අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බලය හොබවන ආණ්ඩුවේ ප්‍රධාන වගකීම. අද ගත්තත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ ඉන්නවා. වෙබ් මාධ්‍යවේදීන් එවගේම ෆේස්බුක් මාධ්‍ය හසුරුවපු අය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා. ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරපු වරදට කුප්‍රකට සිදුවීම තමයි මහර බන්ධනාගාර සිද්ධි. කොරෝනා හැදිච්ච රෝගීන් 11 දෙනෙක් වෙඩි තියලා මරලා දැම්ම. ඒතර අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් සිද්ධ කරා. ඒ වගේම දේශපාලන පරිගණක පිළිබඳ කොමිසමක් කියලා ඒ බෝඩ් එකට මුවා වෙලා විරුද්ධ මතධර්ම දේශපාලඥයා දඩමීමා කරගත්ත ඉලක්ක කරගත්ත මර්ධනය කරන මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන්නේ. මේවා හරහා අද දවසේ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම ගණනාවක් සිද්ධ වෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලේට අපේ රට ඇඟිලි ගහන්න පාර කපන. එයට ඉඩපස්තාව හදනවා මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම හරහා. ඉතින් ඒක තමයි දැන් මේ සිද්ධ වෙමින් යන්නේ. පහුගිය ආණ්ඩුවක වර්තමානෙත් හැමදාමත් බලය හොබවන ආණ්ඩුව විසින් රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරාම අධිරාජ්‍යවාද බලවතුන්ට හැකියාව ලැබෙනවා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහලා මැදිහත් වීමක් කරා. ඉතින් අදත් ඒ දේ හැමම සිද්ධ වෙනවා. වත්මන් ආණ්ඩුව විසින් ගැසට් නිවේදන පිළිබඳ ඇති විශ්වාසය බිඳ තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමපණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විලද අමාත්‍යංශයෙන් දාලා තියෙනවා බඩු විලක් කරගෙන කියන රතු කකුළු 106 ඉඳලා 93 වෙනකන් සුදු කකුළු 105 ඉඳලා 93 වෙනකන් දැන් මේ බන්දුල ගුණවාදන මැතුමාඩු කරන දෙයක් නැහැ. දැන් මහ කන්නේ වී එනවා. වී එනකොට දැන් විලද පොලේ රතු කකුළු සුදු කකුළු 95යි 98යි. හැබැයි පහුගිය කාලේ කොච්චර ගැසට් ගැහුවා. එකක් ගහලා අනිත් පහුව දැම්මේ මේවා කොනද ගැසට් කිව්වම ඉස්සර මිනිස්සු විශ්වාසය ඇති බරටේ ජනතාවගේ ගැසට් එකක් ගැහුවා මේක තමයි නීතියක් වගේ කියලා. නැති කරලා දාලා තියෙන ගැසට් එකක් ගැහුවට දැන් ගණන් ගන්න. අහනවා ගෝඨාභය රාජපක්ෂ जनाधि දැනුවත් කිරීමක් කරලා තියෙනවා. එතකොට දැන් මේ අද චූදිතය බවට පත් කරලා තියෙන්නේ ප්‍රධාන සැකකරු බවට පත් කරලා තියෙන්නේ ඒ කියන්නේ හරියට පරීක්ෂණ ටික කරන්නේ නැතුවද? එතකොට මේ පරීක්ෂණ කරන්න තියෙන මේ අඩාල වීමට හේතුව මොකද්ද? දේශපාලන හස්තයක් තියෙනවා. එහෙම නැත්නම් දේශපාලන ඩීල් එකක් තියෙනවද? මොකද එදා චූදිතය හැටියට පත් කරපු වේදිකාවක් ගන්න කිව්වා අය අද අපි දකිනවා ආණ්ඩු පක්ෂයට 20 වන සංශෝධනයටත් ඒ වගේම අනිත් කාරණාවලදීත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ පාස්කු ප්‍රහාරය 89 ලක්ෂයකට ජනතාව රැවටීමේ තවත් අවස්ථාවක් හැටියට අපි දකිනවා. දැන් ඉකපරේදා විමානීය ගෞරවණීය මහත්තුරු සම්මානය ලැබුණ වෙලා රජයේ ඉවත් වීමේ සූදානමක් බව රජයට හඟවනවා. මේක නාට්‍යයක් වගේ දෙයක් නේ. ලක්ෂ 89 ජනතාව වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරන්නේ නාට්‍යයක් විය යුතුයි කියලා. මොකද එතුමා ওই తీරණේ මේක ඇත්තක් නම් කඩා වැටීම පටන් අරන් ඉවරයි කියන එකද මට කියන්නේ. මේක නාට්‍යයක් නම් තව ටිකක් කල් අල්ලගෙන යන්න පුළුවන්. මේක නාට්‍යයක්. මම එතුමාට මතක් කරලා දෙන මෙතනදී ඔබතුමා ගැන උදේ ගමන් පිළිපැත්තුමා ගැන මේ ප්‍රකාශය කරා. මම කිව්වා රාජපක්ෂ කඳුරේ රාජපක්ෂවරු කියලා කියන්නේ යම් සිදුරක් කාගේ හරි කරේ පිට නැගලා යන්න පුළුවන් නම් අඩි දෙක. ඒ අඩි දෙක ගිහිල්ලා ඒ කරන පය එකක් ගහලා තව කරගෙන නගින කට්ටියක් කියලා. ඒක ඉතාමත් පැහැදිලි. දැන් බලන්න විමල් විරාජ්ම එතුමලා තීරණය කරන්න ඕනේ දා මහින්ද තුලගත් එක විමල් විරාජ්ම එතුමාලා මේ වැඩේ පටන් ගත්තේ නැත්නම් අද මහින්ද රාජපක්ෂ මැතිතුමා අදට විශ්‍රාම ජනාධිපති කෙනෙක් වෙලා ගෙදරට වෙලා ඉන්නේ. පරාජය පරාජයක් විදිහට බාර ගන්න නැතුව මෙතුමා මේ තත්ත්වෙ ගැන අධ්‍යාපනය කමතක කරලා විමල් විරාජමැතිතුමා ගැන මේ කරන ප්‍රකාශය ඇත්තටම කනගාටුයි. හැබැයි ඉතින් UMP බේස් එක කඳවුරකට එතුමා කවදාද දවසක එනවා කියන දේ අපි හොඳටම දන්නවා. එතුමා නවතින් මෙතන. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට කිසිදු පුද්ගලයෙකුට අභියෝග කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
අපි පොදු ජන පෙරමුණ මූලික වෙච්ච සංධානයක් එක්ක වැඩ කරා. නමුත් ගොඩාක් අය අනුමාන කරනවා මේ පක්ෂ 12ක් එකතු වුණාම මේක මේ ආණ්ඩුව පෙරලීමේ කුමන්ත්‍රණයක්ද කියලා. නෑ බොහොම පැහැදිලි වගකීමෙන් මතක් කරනවා. ඒ අයට ස්වාධීන අයිතියක් තියෙනවා මේ පක්ෂ සම්බන්ධව කතා කරන්න. මේ පක්ෂ ඉදිරි සැලසුම් පිළිබඳව කතා කරන්න. අපිට පොදු ජන පෙරමුණ විදිහට අපි ඊ එකතුනේ පොදු ජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු. ඒ නිසා අපිට අයිතියක් තියෙනවා පොදු ජන පෙරමුණ පක්ෂ විදිහට අපිට ඒක රාසී වෙන්න. හැබැයි ඒ වගේම බොහොම පැහැදිලිව අපි මතක් කරනවා ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව පිටත් යම් පුජ්‍යලයේ පුජ්‍යල කණ්ඩායම विश्वास गोटाबे जनाधिपत प्रकाश गिटक අධික ලාභ ලබන දේශීය නිෂ්පාදන පවතිනවා නම් ඒවායේ මිල පාලනයක් ඇති කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. එයද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් තමත්ම දැන් දේශීය වශයෙන් නිෂ්පාදන තියෙනවනේ. ඔව් තියෙනවා. දේශීය නින දේශීය විදේශ දේශීයව නිෂ්පාදනය වෙන කර්ම බාණ්ඩ දැන් ගෙන් ලංකාවට ගෙන්නන්න නැති හින්දා ලංකාවේ තියෙන ওই ඉතුරුලා තියෙන ඒවා විශාල ගානකට දැන් යනවා ලංකාව තුල. මේ தත්ත්වය වළක්වගන්නේ කොහොමද? නෑ මේ සමහර ශේෂ්ත්‍රවල විතරයි මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි මේක අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කළා. වෙළඳ ඇමතිතුමාට බාර කළා ඒ වගේ අධික ලාභ ලබන අවස්ථා තියෙනවා නම් යම් නිෂ්පාදන දේශීය නිෂ්පාදකයන් එයාව ගෙන්නලා ඒවැය මිල පාලනයක් ඇති කිරීම සඳහා කටයුතු කරන්න කියලා වෙළඳ ඇමතිතුමාට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ජනතාවට සමහර බාණ්ඩ අලුත් ඒවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මෙහෙමයි දැන් කහ රටින් ගේන එක නැවැත්වුවම මුල් කාලේ කහ ඉංගියක් ආවා. දැන් මුළු රටේම කහ නිෂ්පාදනය වැඩි. අද දේශීය නිෂ්පාදන වලට අවශ්‍ය කරන වෙළඳ පොළ සකස් කිරීම රජයේ වගකීමක් වෙලා තියෙනවා. ඒ වගේ මේ වගේ මිලදී ගැනීම කරන ව්‍යාපාරිකයන්වත් ලංකාවට ගෙනල්ලා මේ වගේ සම්මන්ත්‍රණ තියලා අපේ දේශීය නිෂ්පාදකින්ට වෙළඳ පොළක් හදා ගන්නත් පුළුවන්කම තියෙනවා. විමල් වීරමාස එතුමාගේ ප්‍රශ්නයක් ඇතිලා තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ? මේකේ තියෙච්ච ප්‍රශ්න නම් මේක ජාගමැතුමත් ජනාධිපතිතුමත් මැදිහත් වෙලා ඒක විසඳන්න කටයුතු කරලා තියෙනවා. මම හිතන්නේ අපි හැමෝගෙම වගකීම අපි පක්ෂ කීපයක් එක්කව වෙලා හදපු ආණ්ඩුව අපේ පක්ෂ ආණ්ඩුවේ පක්ෂ තුල අනික් පක්ෂ විවේචනය කරන්නේ නැතුව ඒ පක්ෂවල අඩුපාඩු කතා කරන්නේ නැතුව අපි කටයුතු කරොත් අපේ සාමය රැකගෙන රජියක් හැටියට ශක්තිමත් වෙන්න පුළුවන්. දැන් මේ පසුබිම මන්ත්‍රීවරුත් 40ක් අතර එකතු වෙලා මාධ්‍ය අමාත්‍යත් ඒත් උඩ චෝදනා එල්ල කරා විමල් වීරවංශ කරත්තුවා. මම හිතන්නේ හැමෝටම වේදනාවක් තියෙන මොකද තමන්ගේ පක්ෂයට යම් කිසි හානියක් වෙනකොට එයයි ඉදිරිපත් වෙනවා. මම හිතන්නේ මෙව මෙතනින් ජනාධිපතිතුමා මැදිහත් වීමත් එක්කම ඌවා නැවතිලා එයයි ඌව සාමාන්‍ය ආණ්ඩුවල තියෙන දේවල්. ඒක හිතගන්න මොනවද? නේ මම ඉන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. මට පොදු මගේ පක්ෂයක් තියෙනවා. රාජ්‍ය තුල ක්‍රියාත්මක වන තුන්කුන් සටන හේතුවෙන් රාජ්‍ය පාලනය කඩාවැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය බොරැල්ල තිලකරත්නාරාමේදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන රජයේ කටයුතු කරන්නේ ජනතා සේවයක් නෙවෙයි තමන්ට සේවාවක් කර ගැනීම. වර්තමාන ආණ්ඩුව පඹ ගාලක පැටලිලා සිටින ආණ්ඩුව ඇතුළත තුන්කොන් සටනක් ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුව ඇතුළත තුන්කොන් සටනක් ක්‍රියාත්මක වෙනකොට රාජ්‍ය පාලනයම ගරා වැටිලා රටම කඩා වැටෙන තත්වයකට අද පාත් ආර්ථිකය කඩා වැටිලා ආර්ථික අවදානම එන්න එන්නම ප්‍රබල වෙලා අර ඉංග්‍රීසියෙන් තියෙනවා කියමනක් ටිකින් ටයිම් බම් කියලා. දැන් මේ ටයිම් බෝම්බය බෝම්බේ තප්පර කට්ට ටික් ටික් ගාලා යනවා. කොයි වෙලාවෙ ආර්ථිකය පුපුරයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ජන සමාජයේ කඩා වැටීද දන්නේ පිපිරෙයිද දන්නේ. වර්තමාන රජයේ අදූරදර්ශී ක්‍රියාවලිය තුළ වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව තුළ අපේ රට බරපතල දැවැන්ත ආර්ථික අවදානමකට ලක් වෙලා සිටිනවා.
ඉදිරි කාලයේදී පුදුම වෙන්න එපා ශීඝ්‍රගාමී උද්දමන තත්වයක් නිර්මාණය වුණා රුපියලේ අගය තුට්ටු දෙකටම බහින්නට ඉඩ තිබෙනවා ප්‍රාර්ථනා කරන එසේ නොවේවා කියලා ඒ දක්ෂුන්ගෙන් සපිරි රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි लोके इहलम गुणात्मक भविन्युत श्रीलांकिक मिनिरान भावित कर नवीन बैटरी वर्ग निष्पादने करन रजे समागम स्थापित किरीमट पियवर गन्ना पव आर्थिक पुनर्जीवने सह दरिद्रतावे तुरन किरीम संदहावन जनाधिपति कार्यसाधक बलकाय सभापति बसिल राजपक्ष महता पवसनवा लोके इहलम गुणात्मक भविन्युत श्रीलांकिक मिनिरान भावित कर नवीन बैटरी वर्ग निष्पादने करन रजे समागम अति किरीम संदहा कडिनमिन अवश्य पियवर गन्ना लेस आर्थिक पुनर्जीवने सह दरिद्रतावे तुरन किरीम संदहा वन जनाधिपति कार्यसाधक बलकाय सभापति बसिल राजपक्ष महता प्रकाश कला पसुगेदा अरलियगह मंदिरे पवति साकाच्छावकट एक्वेमिन ए महता मे बव पवसुवा निपुणता संवर्धन वृत्ति अध्यापन परीक्षण सह नवनिपेयुम राज्य अमात्यांशे मूलिकत्वयेन सिदुकल परीक्षणवल प्रतिफल जातिक मूल्य अध्ययन आयतने विजिन नवीन बैटरी वैनी निष्पादन सदा देशीय मिनरल भाविता किरीमे हकियाव अनावरण करकन तेबेनवा देशीय मिनरल वलट अगे एकतु किरीम तुलिन इहले पारिशुद्धतावेकिन सह इहले विदुली धारितावक गबडा कर तबा गनिमे हकियाव एति ग्रेफेन निष्पादनीय दनटुमत सिंटेक आयतने विजिन सिदुकनु लबनवा देशपालन वेदिका वेपालवु अदहस किहिप्याक दैन अभी मुलिमेटी पक्ष दक्ष दुलाहकोटेनोमेंगान पक्ष अरे सहोदर पक्ष पुंट सन्दानेसेगे मेधावसल विशेष दखिंद हमें इलादूत गमन युद्ध वगे वीरवास सह बेसिल राजपक्ष महत्यार अत्र गटुम गनु कड़ुव एनु सटन टेल दिन्नम अभी अमोरागिन सटन नियले बंदा समारेनिवर घाट हेन गहबुअला घाट हेन गहबु निमे असूचि वाल डायनमाइट कटीला पिपुरूड पास्से मुन समाज गंधगहन अन्म क्रियावली अक्तम डेंग अभी दगी दख मे वीरवंश की मे मैक पलन मैक पंपयोगी विशेष मुकोल बदी मुकदमे सिद्धि है अब मे माइक डैम्पिंग ना बहना आठ अंत को लगे पल लंबे हल यड़वा යහපාලන ආණ්ඩුවගේ එහෙම නැත්නම් වෙනත් ආණ්ඩුවගේ නීතිය තමන්ගේ අතට අරගෙන ක්‍රියාත්මක කරන්නට සූදානම් වෙන්නේ අතිගරු ජනාධිපතිතුමත් අපේ ආණ්ඩුවත් ඒක බොහොම විධිමත් විදියට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා අපි පැහැදිලිවම දන්නවා මොන හේතුව නිසාවක්වත් පාස්කු පහරයට සම්බන්ධ වෙච්ච කිසිදු කෙනෙකුට තරහ තිරම නොබලා ඒ අයට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා ඒ වගේම ඒ දඬුවම් ලබා දීම අපි විශේෂයෙන්ම ඒ වෙනුවෙන් මහ දැවැන්ත විදියට අපි ඒ වෙනුවෙන් කටයුතු කරමු එක රටක් එක නීතියක් ඇති කරනවා කියලා ආපු රජය අද වෙනකොට තමන්ගේ මිනිස්සුන්ට එක නීතියක් අනෙක් අයට එක නීතියක් දේශපාලනික අවශ්‍යතාවයන් උදෙසා තමන්ගේ විරුද්ධවාදීන්ගේ ප්‍රජායිතිවාසිකම් අත්හිටවන්න විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාව දාන විපක්ෂයේ ප්‍රධාන දේශපාලනඥයන් මාත් ඇතුළු ප්‍රජායිති අහිමි කරන්න අද ඒ සැලසුම් සකස් කරමින් ඉන්නවා පුද්ගලයන්ට එරෙහිව නඩු අහනවා නම් නඩු අහන්න ඕනේ අධිකරණේ කොමිසම් සභාවල නඩු අහලා පාර්ලිමේන්තු නඩු අහලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් නැති කරන ක්‍රමයේ ශීලාචාර ක්‍රමයක් නෙමෙයි අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් දැන් අල්ලස් චෝදනාව එළවී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරි සභාගමේ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අප්‍රේල් මස පළමුවනදා කැඳවන ලෙස කොළඹ මහ අධිකරණයේ නියම කළා. මෙම නඩුවට අදාළව අධිචෝදනා පත්‍ර ඉක්උත්තා විත්තිකරුවන්ට බාර දීමෙන් පසුව ඔවුන්ට නියම කරන ලද අපේ අදාළව කොන්දේසි සපුරාතිවේදයේ පරීක්ෂා කිරීම සඳහා එය අද දින කොළඹ මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය පටවෙන්දිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 40කට අධික මුදල් සහ වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහසුතුනේ යයි චෝදනා කරමින් අමාත්‍ය රෝහිත බේගුණවර්ධන මහතාට එරෙහිව ඉක්ුත් යහපාලන රජයේ සමයේ ගොනු කෙරුණු නඩුවක වැඩිදුර විභාගයේ සඳහා මාර්තු මස 12 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහ අධිකරණයේ නියම කළා. මෙම නඩුව අද කොළඹ මහ අධිකරණ විනිසුරු ආදිත්‍ය පටවෙන්දිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. අල්ලස් කොමිසම් විසින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතුස ආයතනයේ හිටපු සභාපතිවරයාට එරෙහිව පසුගිය යහපාලන රජයේ සමයේ ගොනු කර තිබූ නඩුවක් අප්‍රේල් මස 30 වෙනිදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල අංක 2 මහ අධිකරණය අද නියෝග කළා. මෙම නඩුව අද ත්‍රිපුද්ගල ස්ථිර මහ අධිකරණ විනිසුරුවරුන් වන ශෂි මහේන්ද්‍රන් සහ අමල් රන්රාජායන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මුතුරාජවැලි තෙත්බිම් කලාපයේ තුල සිදු කෙරෙන නීති විරෝධී ඉදිකිරීම් ගොඩකිරීම් කසල බැහැර කිරීම් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසilla ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මාස 3 වෙනිදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. මෙම පෙත්සම අද අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන වේසේකර සහ මායා දුන්නේ කොරියා යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. පරිසර යුක්ති කේන්ද්‍රයේ විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා. अभव प्राप्त प्रवीण रंगन शिल्पी जयलाल रोहन महतागे देखय अत पसुर्वे ए महतागे निवसट रगन वित्तिबेनवा हेट पसुर्वे ए महतागे निवसे सिदुकरन आगमिक वतावत्वलिन अनतुरुव देखय महजन गौरवे संदखा कोलव सुदर्शी शालाव वित रगन एमट नियमिताय देखय पिलिबंद अवसन कटियतु एलमेन दह हतरवनदा बोरल्ल पोदु सुसान भूमियेदी सिदुकिरीमट नियमितव तिबेनवा 1964 නොවැම්බර් 5 වෙනිදා ජයවර්ධනපුර කෝට්ටේ උපත ලද ජයලාල් රෝහණ මහතා කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයෙන් මූලික අධ්‍යාපනයේ හදාරා තිබෙනවා. අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධිය සමත් වූ ඒ මහතා ශාස්ත්‍රපති උපාධියද ලබා ගැනීමට සමත් වුණා. ජයලාල් රෝහණ මහතා විශ්වවිද්‍යාල ගණනාවක ආරාධිත කතිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර නාට්‍ය හා රංගන කලාව පිළිබඳ ආචාර්යවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. වේදිකාවෙන් කලාලූපිත පිවිසි ජයලාල් රෝහණ මහතා සිනමාව මෙන්ම පුංචි තිරය තුළද කලා හදවත් අති දක්ෂ ලෙස පැහැරගත් රංගන ශිල්පියෙක් වනවා. පිස්සුද මල්ලි මේ එදාරෑ මේ පොඩි බහිම්බසීමක් නම් වුණා තමයි. ඊට පස්සේ බැලිනම් මෙන්න මේ ගැණි ආගියතක් නෑ. රංගනයට අමතරව ජයලාල් රෝහණ මහතා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු වේශ නිරූපණ ශිල්පියෙකු ලේඛකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා. කලා ලොවට අත්පත් වූ බොහෝ දිනකු හට සිය නිර්ලෝභී දැනුම ලබා දෙමින් ජයලාල් රෝහණ මහතා කලා ලොව තුල ගුරුතරුවක් වීමද විශේෂත්වයක්. රූපවාහිනී විකාශය වූ ඉසුරු යෝගයේ ටෙලි සිත්තමේ මුතුමිණිගේ චරිතයෙන් රසික හදවත් දිනාගත් ජයලාල් රෝහණ මහතා 2006 වසරේ සුමති සම්මාන උළෙල රාජ්‍ය සම්මාන උළෙල සහ සිග්නි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානෙන් ද පිදුම් ලැබුවා. प्रधान पुआत विकास अवसान यालि थमेव रात्रि 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.